උතුරු හා නැගෙනහිර පළාත් තුළ මාර්ග සංවර්ධන කටයුතු ඉන්දිය සමාගම් වෙත ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කළේ එම ප්‍රදේශවල ඇතැම් මාර්ග ඉදිකිරීම හා සංවර්ධන කටයුතු චීන සමාගම් වලට ලබා නොදී ඉන්දිය සමාගම් වලට ලබා දීමට සූදානමක් පවතින බවයි. ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් මෑත කාලයේ ආණ්ඩුවට බරපතල විවේචන එල්ල වුණා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඊට ප්‍රබල උදාහරණයක්. මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන්ද, දෙවැනි අදියර සඳහා දේශීය රාජ්‍ය බැංකු දෙකකින්ද, තුන්වැනි අදියර සඳහා ජපානයේ මිට්සුබිෂි බැංකුවෙන්ද අතිවිශාල ණය මුදල් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. නිසි පරිදි විවෘත ටෙන්ඩර් කැඳවීමකින් තොරව කොන්ත්‍රාත්තු පිරිනැමීම, ණය සඳහා අධික රක්ෂණ ගාස්තුවක් ගෙවන්නට එකඟ වීම, පිළිවෙලකින් තොරව කොටස් වශයෙන් මාර්ගය තැනින් තැන ඉදිකිරීම සහ නිසි පරිසර හා ශක්්‍යතා අධ්‍යයනයකින් තොරව කටයුතු කිරීම වැනි කාරණා මත මෙම ව්‍යාපෘතිය රුපියල් බිලියන ගණනක මූල්‍යමය සහ සමාජීයමය අලාභයක් ඇතිකරවන එකක් බව මාධ්‍ය ඇතුළු නොයෙක් පිරිස් අවස්ථා ගණනාවක දීම පෙන්වා දුන්නා. කලාපීය භූ දේශපාලනික තත්ත්වයන් සැලකිල්ලටගෙන දැනට චීන සමාගම් වෙත පවරා තිබෙන උතුරු හා නැගෙනහිර පළාතේ මාර්ග සංවර්ධන කටයුතු ඉන්දිය සමාගම් වෙත ලබා දීම සඳහා යෝජනා කැඳවීමට රජයේ බලාපොරොත්තු වන බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළා. මේ අනුව 100% මූල්‍ය පහසුකම් සහිත ජාත්‍යන්තර තරඟකාරී ලංසුවක් කැඳවීමට යෝජිත අතර උතුරු නැගෙනහිර මාර්ග සංවර්ධනය පැකේජ 6ක් යටතේ සමාගම් වෙත ලබා දීමට යෝජිතයි. ඒ සඳහා මේ වන විට යෝජනා 44ක් ලැබී ඇති බවත්, ඒවා අමාත්‍ය මණ්ඩල සමාලෝචන කමිටුව සහ ව්‍යාපෘති කමිටුව මගින් තාක්ෂණික හා මූල්‍යමය සාධක මත විශ්ලේෂණය කර ඇති බවත් සන්ඩේ ටයිම්ස් වාර්තාව පවසනවා. ඉන් උතුරු හා නැගෙනහිර පළාත් දෙකට අයත් පැකේජ දෙකක් සිනෝ හයිඩ්‍රෝ කෝපරේෂන් යන චීන සමාගමටත්, සිසු පැකේජ CEC NEM යන හවුල්කාරී සමාගමට සහ KDA වීරසිංහ ඇතුළු සමාගම් කීපයක් සඳහා මේ වන විට ලබා දී තිබෙනවා. මේ අතර ඉන්දියානු බලධාරීන් එරට මහකොමසාරිස් කාර්යාලය මාර්ගයෙන් ඉල්ලුම් කර ඇත්තේ උතුරු පළාතේ ඇතැම් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඉන්දියානු සමාගම් වෙත ලබා දෙන ලෙසත්, ඊට මූල්‍යමය පහසුකම් ඉන්දියානු එක්සිම් බැංකුව මගින් ලබා දීමට කටයුතු කළ හැකි බවටයි. මේ ඉල්ලීම සහිත කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සන්ඩේ ටයිම්ස් වාර්තාවේ දැක්වෙනවා. ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉන්දියානු රජයට අයත් ඉර්කෝන් සහ ඉන්දියානු අර්ධ රාජ්‍ය සමාගමක් වන ILNFS යන සමාගම් සඳහා පහසුකම් සපයන බවද පුවත්පත් වාර්තාවේ සඳහන්. එම පුවත්පතේ දැක්වෙන්නේ ඉන්දියානු රජය මෑතක සිට උතුරු පළාතේ චීන සමාගම් සිදුකරන ඉදිකිරීම් පිළිබඳව අවධානය යොමු කරන බව පෙනී යන බවයි. අදාළ කැබිනට් පත්‍රිකාව අනුමත වුවහොත් සිනෝ හයිඩ්‍රෝ සමාගම තවදුරටත් උතුරු පළාතේ මාර්ග සංවර්ධන කටයුතු සිදු නොකරන බව එහි සඳහන්. අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්වෙන්නේ භූ දේශපාලනික තත්ත්වයන් සහ දෙරට අතර සම්බන්ධතාවයන් මත පදනම්ව මේ සම්බන්ධයෙන් තීරණය ගත යුතු බවයි. මේ පිළිබඳව අප කළ විමසීමකදී මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහල් සූර්යාරච්චි මහතා ප්‍රකාශ කළේ මෙම ටෙන්ඩර් ක්‍රියාවලියට තම ආයතනයේ හෝ අමාත්‍යාංශයේ සම්බන්ධයක් නොමැති බවයි. උතුරු සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ මෙම ටෙන්ඩර් සම්බන්ධයෙන් කටයුතු කරන බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. රටේ ජනාධිපති දුරේ දැරූ සමයේ මහින්ද රාජපක්ෂ මහතා චීනය සමග සමීපව කටයුතු කළ බව නොරහසක්. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ අධිවේගී මාර්ග ඇතුළු දැවැන්ත ව්‍යාපෘති ඔහු ක්‍රියාත්මක කළේ චීනය සමගයි. පසුගිය ජූනි මාසයේ 25 වැනිදා නිව්යෝක් ටයිම්ස් පුවත්පත මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සම්බන්ධතා කළ අනාවරණය ඔබට මතකද? පුවත්පත අනාවරණය කළේ 2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා මහින්ද රාජපක්ෂ මහතාට ඇමරිකානු ඩොලර් මිලියන 7.6 මුදලක් හම්බන්තොට වරාය ඉදි කළ චයිනා හාබ නැමැති චීන සමාගම ලබා දී ඇති බවයි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියට රුපියල් 1,94,10,000 හෙවත් ඇමරිකානු ඩොලර් 1,50,000 ලබා දුන් බව CICT හෙවත් කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම පසුගිය දිනක පිළිගත්තා. CICT සමාගමේ කොටස් වලින් 85%ක් අයිති වන්නේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින් නැමැති චීන සමාගමටයි. කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය වැනි අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දේශීය සමාගම් මෙරට ඉදිකලේ ජාත්‍යන්තර අවධානය හිමිකර ගනිමින්. චීනය ඉන්දියාව හෝ වෙනත් රටවල සමාගම් වලට කොන්ත්‍රාත් ලබා නොදී දේශීය සමාගම් හා ආයතන වෙත අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට අවස්ථාවක් ලබා නොදෙන්නේ ඇයි? එවැනි හැකියාවක් සහිත පසුබිමක් තිබියදී මෙරට දේශපාලනඥයින් විදේශීය රටවල් මත යැපීමට හේතුව කුමක්ද? ටෙන්ඩර් ලබා දීමේදී සිට සිදුවන බව කියන අයථා මුදල් ගනුදෙනුද? විදේශ රටවලින් ණය මුදල් ලබාගෙන
එම රටවල් වලටම කොන්ත්‍රාත්තුව ලබා දී කම්කරුවන් පවා එම රටවලින්ම ලබාගෙන සිදු කරන මේ ව්‍යාපෘති වලින් රටට සහ ජනතාවට හිමිවන ප්‍රතිලාභය කුමක්ද?